ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රතවෙන් සිරස්තර මැතිවරණයට සම්බන්ධ අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරයි මැතිවරණය පිළිබඳව පළවෙන පක්ෂ විපක්ෂ මත ප්‍රථමයෙන් දේශීය පුවත් චන්ත විමසීම් වලදී තරඟ කරනු ලබන දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් වල අපේක්ෂකින් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතිය සහ මාධ්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු මාධ්‍ය උපමාන තුලත් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව චන්ත විමසීම් වලදී තරඟ කරනු ලබන දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් වල අපේක්ෂකින් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතිය අඩංගු වෙනවා 2009 අංක 58 දරන පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතෙන් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8 වැනි වගන්තිය අනුව නිකුත් කෙරෙන මෙම ආචාර ධර්ම පද්ධතිය ඕනෑම ඡන්ද විමසීමකට අදාළ නාම යෝජනා දැන්වීම පළකනු ලබන දින සිට ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම දක්වා කාලයට අදාළ වන බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලබන මෙම සංශෝධිත ආචාර ධර්ම පද්ධතිය සියලු මැතිවරණ වලට තරඟ කරන අපේක්ෂකින් දේශපාලන පක්ෂවල නායකින් ලේකම්වරුන් ඇතුළු සියලුම ප්‍රමුඛ තනතුරු නිලධාරීන්ට පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජනය කරනු ලබන දේශපාලනඥයින්ට හා සියලුම දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්ට මෙන්ම අපේක්ෂකින්ගේ ආධාරකරුවන්ටද ස්වාධීන කණ්ඩායම් නායකින්ට හා එම අපේක්ෂකින්ටද ආධාරකරුවන්ටද අදාළ වන බව සැලකිය යුතු බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ එබැවින් මෙම ගැසට් නිවේදනයේ සඳහන් ආචාර ධර්ම වලට අනුකූලව ක්‍රියා කරන ලෙස මැතිවරණයට සම්බන්ධ සියලු තැනැත්තන් වෙත කාරුණිකව දන්වා සිටින බවද එහි වැඩිදුරටත් සඳහන් වෙනවා යනු ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ ප්‍රධාන කරුණු 76ක් අඩංගු වන අතර ඊට අදාළ අනු කරුණුද රැසක් අඩංගු වෙනවා මේට අමතරව ඊයේ දින මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකින් තිදෙනාගේ අත්සනින් යුතුව තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා එම ගැසට් නිවේදනය තුළ මාධ්‍ය උපමානයන් සඳහන් වෙනවා ඒ අනුව සෑම මාධ්‍ය ආයතනයක් විසින්ම මෙම මාධ්‍ය උපමාන අනුගමනය කළ යුතු වෙනවා කරුණු 36ක් මූලික කරගෙනමින් මෙම මාධ්‍ය උපමාන නිකුත් කර ඇති අතර අදාළ මාධ්‍ය උපමානයන්ට අනුව මාධ්‍ය ආයතන ක්‍රියා කරනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ එමෙන්ම මෙම මාධ්‍ය උපමානවල ඡන්ද විමසීමක් පැවැත්වෙන කාල සීමාව යන්නේ අවස්ථා යුජිත පරිදි ජනමත විචාරණයක් හෝ ඡන්ද විමසීමක් හෝ පැවැත්වීම සඳහා ප්‍රකාශනයක් හෝ නියමයක් හෝ කරනු ලැබූ දිනෙන් ආරම්භ වන බවත් අවස්ථා යෝජිත පරිදි ඒ ජනමත විචාරණයේ හෝ ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලබන දිනෙන් අවසන් වන කාල සීමාවත් සඳහන් වන බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ මෙම මාධ්‍ය උපමාන වලින් ආවරණය වන හෝ ආවරණය නොවන කරුණු සම්බන්ධයෙන් මුද්‍රිත ගුවන් විදුලි රූපවාහිනී හෝ අන්තර්ජාල සමාජ ජාල යන ඕනෑම මාධ්‍ය කරා සිදු කෙරෙන ප්‍රකාශ වාර්තා හෝ ප්‍රචාර මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආනුක්‍රම ව්‍යවස්ථාව හෝ දිවයිනේ බලපෑවෙන මැතිවරණ නීති හෝ වෙනත් ඕනෑම නීතියක් හෝ උල්ලංඝනය වේනම් එවැනි ප්‍රකාශ වාර්තා හෝ ප්‍රචාර පළ කිරීමෙන් හෝ විකාශය කිරීමෙන් වැළකී සිටිය යුතු බවද ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන ලැබූ මැතිවරණ කොමිෂන් සභාවේ මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ මාධ්‍ය උපමානවල වැඩිදුරටත් සඳහන් වෙනවා සියත ප්‍රවෘත්ති විශේෂ අනාවරණය ඈත මුහුදේ ඉතා කුඩා යාත්‍රාවක ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන ශ්‍රී ලාංකික තරුණීන් 65 දෙනෙක් ඇතුළු 180 දෙනෙක් පිළිබඳව තොරතුරු අපට වාර්තා වුණා ජාත්‍යන්තර වෙළඳ නෞකා සඳහා සමුද්‍ර ආරක්ෂකයින් එස මෙම පිරිස කටයුතු කර ඇති අතර ඔවුන් බේවන විට සෞඛ්‍ය පහසුකම් ඇතුළු ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින බවයි මෙම ශ්‍රී ලාංකිකයින් සියත ප්‍රවෘත්ති අංශය සමග පැවසුවේ මෙම ශ්‍රී ලාංකිකයින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා ඇතුළු රෝග රැසක් වැළඳීමේ දැඩි අවධානමක් ඇති තමන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවධානය යොමු කරන ලෙසයි ගවේෂණාත්මක ප්‍රවෘත්ති නිරන්තරයෙන් හඹා යන සියත ප්‍රවෘත්ති අංශය අද දවසේ තවත් සුවිශේෂී තොරතුරක් අනාවරණය කරන්නට සූදානම් පසුගිය කෙටි කාලය තුළ අප නිරන්තරයෙන් වාර්තා කළ මෙම ගවේෂණාත්මක ප්‍රවෘත්ති සමගින් ඒ පිළිබඳව වගකිය යුතු අංශ රසක් සිය ප්‍රතිචාර දක්වමින් සිදු වෙමින් පැවති අකටයුතුකම් කඩිනමින් වළක්වා ගැනීමට හැකි වුණා අප අද දවසේ තොරතුරු වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ සිට පැමිණ ජාත්‍යන්තර වෙළඳ නෞකා සඳහා සමුද්‍ර ආරක්ෂකින් ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයින් 65 දෙනෙකු පමණ මේ වන විට අරාබි මුහුදේ අතරමං වී ඇති ඉතා අවාසනාවන්ත පුවතක් පිළිබඳවයි
වසර 50ක් පමණ ඉපැරණි ඊටම පැරණි තත්ත්වයේ පවතින මධ්‍යම ප්‍රමාණයේ දීවර කටයුතු සඳහා භාවිත කරන නෞකාවක මෙම ශ්‍රී ලාංකිකයින් 65 දෙනා ඇතුළු විවිධ රටවලට අයත් පුද්ගලින් 180 දෙනෙකු පමණ මෙම නෞකාවේ රඳවා තිබෙනවා ජාත්‍යන්තර නාවික නියෝග නියාමන කිසිවක් අනුගමනය නොකරමින් ජීවිත 180ක් අනතුරේ දමා ඇති මෙම නෞකාව පිළිබඳව තොරතුරු සාගිය සියත ප්‍රවෘත්ති අංශයට එම නෞකාවේ මේ මොහොතේ ඉතාම අසරණ තත්ත්වයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ දර්ශන සහ ඔවුන්ගේ හඬ පටයන් ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබුණා. ආයුබෝවන් සමුද්‍ර ආරක්ෂණයට ශ්‍රී ලංකාවෙන් පැමිණ දැනට රැඳී සිටින ග්‍රේපාම් නැවති යාත්‍රාවයි මෙම යාත්‍රාවේ 40ක් පමණ පහසුකම් සැපිය හැකි වසර 40ක් පමණක් අතර පැරණි යාත්‍රා ගෙහෙත් දැනට ශ්‍රී ලංකාවේ 60-70ක් සහ සියලුම කාර්ය මණ්ඩල ඇතුළු 180ක් පමණ රඳවා සිට තබාගෙන ඇති මෙම යාත්‍රාවේ කොරෝනා වැනි බෝවන් රෝග පැතිරෙන මොහොතක වෛරස් උණු රෝගීන් ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් පීඩා විඳින මේ අවස්ථාවේ එවන් 40ක පමණ පහසුකම් සැපිය හැකි යාත්‍රාවක් තුල මෙවැනි විශාල සංඛ්‍යාවක් රඳවා තබා ගන්නමින් අපගේ ජීවිත ආතුරක හෙළමින් මොවුන් ගෙන යන මේ මිනිස් ජාවාරම නතර කොට අපි හැකියකින් ශ්‍රී ලංකාවට නැවත ගෙනවා ගැනීමට කටයුතු කරන ලෙස අපි ගරු ජනතාවගේ ඉල්ලා සිටින අතර අපි නියෝජනය කරන දේශීය ශ්‍රී ලාංකික දේශීය ඒජන්තවරු පවා දැනට අපි මගහරින් මාසික වැටුප පවා ගෙවි පැහැර ඇත ගරු ජනාධිපතිතුමනි අපි ශ්‍රී ලංකාවේ ලෙස ඉල්ලා සිටින්නේ හැකියක් වනින් අපි අපගේ මවරට වහම ගෙනා ගැනීමට කටයුතු කර අපගේ ජීවිත සුරක්ෂිත කරන ලෙසයි ස්තුතියි ග්‍රේ ෆාම් නම් මෙම යාත්‍රාව තුල 180 දෙනෙකු සඳහා ඇත්තේ වැසිකිලි දෙකක් පමණක් වන අතර ඔවුන්ට නිදා ගැනීමටවත් නිසි ආකාරයෙන් ඉඩකඩ නොමැති බවත් ආහාර පාන ලබා ගැනීමත් ඉතා දුෂ්කර වී ඇති බවත් මේවන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන සේවකින් කිහිප දෙනෙකුම මෙම යාත්‍රාව තුල සිටින බවත් මෙම ශ්‍රී ලාංකිකයින් අප වෙත පැවසුවා. තමන් මුහුණ දී ඇති මෙම අසීරු තත්ත්වය සහ ජීවිතයත් මරණයත් අතර ගෙන යන මේ සටන පිළිබඳව කාරුණිකව අවධානය යොමු කරමින් තමන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද ලිපියක් යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම ශ්‍රී ලාංකිකයින් 65 දෙනා ඔවුන්ගේ නම් සහ අත්සන මෙන්ම විදේශ ගමන් බලපත්‍ර අංකය සටහන් කරමින් මේ පිළිබඳ අත්සන් ලේඛනයක්ද සකසා තිබෙනවා. මෙවැනි අසීරුතාවයන්ට අසරණ තත්ත්වයන්ට පත්වී සිටින විවිධ රටවල ශ්‍රී ලාංකිකයින් යලි මව්බිමට ගෙන්වා ගන්නට වත්මන් රජය කටයුතු කරමින් සිටින පසුබිමක් තුල ඔවුන්ටද සාධාරණයක් ඉටුවනු ඇතැයි ග්‍රේ ෆාම් නෞකා සිටින ශ්‍රී ලාංකිකයින් බලාපොරොත්තු දල්වා සිටිනවා. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් එක කාරණාවක් නම් පැහැදිලි මැතිවරණ කොමිසම හිතාමතා ඡන්දය කල් දැමීම සඳහා කටයුතු කරනවා කියන කාරණාව නම් ඉතාම පැහැදිලි. හැබැයි මැතිවරණ කොමිසම මීට වඩා මේ ඔවුන්ගේ වගකීම තේරුම් ගන්න ඕනි. මූලික වශයෙන් ස්වාධීන මැතිවරණ කොමිසමක වගකීම සාධාරණ හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීම කියන කාරණාව තේරුම් ගන්න ඕනි. දැන් මොකද මැතිවරණයේ පැවැත්වීම හැර අනික් සියලුම දේවල් මැතිවරණ කොමිසම කතා කරනවා. මැතිවරණයේ නොපැවැත්වීමට අවශ්‍ය සියලුම කාරණා ගැන සාකච්ඡා කරනවා. මැතිවරණ කොමිසම තමන්ට නැති බලයක් ආරෝපණය කරගෙන ජනාධිපතිතුමාගේ සහ රජයේ වැඩ කටයුතු කඩාකප්පල් කරන්න කටයුතු කරනවා කියන එකයි අපිට පේන්න තියෙන්නේ. හැබැයි කවුරු හරි හිතනවා නම් මේ හරහා අපහසුතාවයට පත් වෙන්න යන්නේ ජනාධිපති රජය කියලා අපහසුතාවයට පත් වෙන්නේ මේ රටේ ජනතාව කියන එකේ සියලුම දෙනා තේරුම් ගන්න ඕනි. බදු ගෙවන ජනතාවගෙන් යැපෙන ආයතනයක්, බදු ගෙවන ජනතාවගෙන් වරප්‍රසාද ලබන ආයතනයක්, බදු ගෙවන ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු නොකිරීම කනගාටුවට කාරණයක්. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණය කුමන ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න මැද්දේ වහාම පැවැත්විය යුතුයි කියන ස්ථාවරය තමයි අපි කල්පනා කරන්නේ. ඒකට ඒ අනුව මැතිවරණය සඳහා දින නියම කිරීම සිදුවීමට නියමිතව තිබෙනවා. මම හිතනවා පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මාසේ 7 වෙනිදා 8 වෙනිදා නොඑක අදහස් ප්‍රකාශ වෙලා තිබෙනවා. රජයේ පවත්වන ඕනෑම දිනක එක්සත් ජාති පක්ෂයේ සඳහා මුණ දීමට සූදානම් වෙලා ඉන්නවා. පොදු ජනතාව කල්පනාවෙන් ක්‍රියා කළා අනිවාර්යයෙන්ම
තමන්ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා මේ මැතිවරණයේදී පියවර ගත යුතුව තිබෙනවා. එසේ නොගත්තොත් මහ ජනතාව 20/22 වෙනකොට 20/23 වෙනකොට කොයිතරම් බල සම්පන්න ජනාධිපතිවරු අගමැතිවරු කැබිනට් මණ්ඩලෙ හිටියත් ආණ්ඩුව නියත වශයෙන්ම කඩාගෙන වැටීම වළක්වන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව 2017 මැතිවරණ පවත්වන්න තිවිලා 2015 මැතිවරණ තියලා ආයිබුවන් කියලා පිටවෙල යන්නේ. සමගි ජන බලවේගය ජනතාවගේ පැත්තෙන් ජනතාවට ජයග්‍රහණයක් ලබා දුන්නා. ඊටාම අවධානම් අවස්ථාවක ජුනි මාසේ 20 වෙනිදා පවත්වන ඡන්දය කල්ලාන්න කියලා ඉල්ලීම කරපු නිසා. දැන් මැතිවරණ කොමසාරිස්වරයා සහ කොමිසම තීරණය කරනවා නම් මැතිවරණයේ පවත්වන්න සුදුසුයි කියලා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි ඒ දෙන සියලුම නීති රීති වලට යටත්ව වගකීමක් ඇතුව මේ මැතිවරණය පවත්වනවා නම් ජනතාවගේ ආරක්ෂාව තමයි පළමු කොටම අපි සලකන්නේ. ඒ නිසා මැතිවරණ කොමිසම තීරණය කරනවා නම් ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිතයි මැතිවරණය නියමිත පරිදි පවත්වන්න පුළුවන් කියලා සමගි ජන බලවේගය ඕනම අවස්ථාවක මැතිවරණයකට මුහුණ දෙන්න සූදානම්. ඒ වගේම අපි වගකීම්යන්ගෙන් ඉල්ලනවා යම් යම් කොන්දේසි සෞඛ්‍ය බලධාරීන් විසින් ඉදිරිපත් කරන නිර්ණායකයන්ට අනුව තමයි මෙවර මැතිවරණය පවත්වන්න සිදු වෙන්නේ. ඒ දමන කොන්දේසි නීති රීති සියල්ලම ආණ්ඩු පක්ෂයට වෙනමයි විරුද්ධ පක්ෂයට වෙනමයි කියලා නැතුව ආණ්ඩුවටත් විරුද්ධ පක්ෂයටත් කාටත් සාධාරණ විදියට මේ මැතිවරණය පවත්වන්න ඉඩකඩ සලසා දීම මැතිවරණ කොමිසමේ බලවත් වගකීමක් වෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cedanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යම පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.